දවස්වල බලාගෙන හිටපු පනත හැමෝම බලාගෙන හිටපු සමහරු විවේචනය කරපු සමහරු විවේචනය කරලා අපිව ශක්තිමත් කරපු පනත. ඒ කියන්නේ සේවා නියුක්ති පනත අපේ රටේ පනත් 40 ගාණක් යටතේ අපේ කම්කරුවන් රැක බලා ගන්න තිවිච්ච පනත් සියල්ල 1135 ඉඳලා තිවිච්ච පරණ පනත් සියල්ල වෙනස් කරලා ඒව බල රහිත කරලා අලුතෙන් යෝජිත පනත තමයි මේ තියෙන්නේ. එතකොට අපේ අමාත්‍යංශයේ ලේකම් ආර්.පී. විමල වීර මැතිතුමා, ඒ වගේම ප්‍රභාත් චන්ද්‍රකීර්ති මැතිතුමා අපේ කම්කරු කොමසාරිස් ජනරාල්තුමා, ඒ වගේම ශාන් යහම්පත් මැතිතුමා අපේ උපදේශක, ඒ වගේම පුද්ගලික ලේකම්තුමා. අපි අද දවසේදී මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ පිළිබඳව, මේ පනත පිළිබඳව, මේ කෙටුම්පත පිළිබඳව, පනත කියන්න බැහැ තවම, මේකේ පනත කියලා තිබුණාට මේක කෙටුම්පත. මේ කෙටුම්පත අද දිනේදී අපි ජාතික කම්කරු උපදේශක සභාවට අපි ඉදිරිපත් කළා. ඊට අමතරව මේ කම්කරු උපදේශක සභාවේ යෝජනා සඳහා, එයාගේ අදහස් යෝජනා සඳහා අපි ඉඩකඩ ලබා දුන්නා. මේකේ මුල ඉඳලම අපි කාරණාව පැහැදිලි කළ යුතුයි. ලංකාවේ ඉතාමත්ම පෞරාණික කම්කරු නීතියක් තමයි පැවතුනේ. නූතන ලෝකයට ගැලපෙන්නේ නැති, නූතන වැඩ ලෝකයට ගැලපෙන්නේ නැති, අනාගත වැඩ ලෝකයට ගැලපෙන්නේ නැති නීති සම්ප්‍රදායක්, නූතන අනාගත ඩිජිටල් ලෝකයක් එක්ක ගමන් කරන්න අපහසුතා තියෙන, නූතන සමාජ ප්‍රවාහයන්ට, නූතන සමාජ මතවාදයන්ට නොගැලපෙන නීති රීති සමුදායක් හරහා, එක පැත්තකින් සේවකයාට කිසිදු ආරක්ෂාවක් නොමැති, සේවකයාගේ සුරක්ෂිතතාවය පිළිබඳව ඉතාමත්ම අවම සහ ඒ සඳහා මහා කාලය ගත වෙන ක්‍රමවේදයක් සාම්ප්‍රදායික නීති සමග ගැටිච්ච, ඒ වගේම රටට ආයෝජනය ගෙන එන්නට රටේ කම්කරු ශක්තිය නිසි ලෙස යොදා ගැනීමට බාධක රාශියක් තිබුණු නීති රීති මාලාවක් තිබුණු, ඒ නිසා ඒක සංශෝධනය කරන්නට අපි බලාපොරොත්තු වුණා. ඒක බලාපොරොත්තු වීම හරහා මේකට අවශ්‍ය කරන මූලික අනුමැතිය එකඟතාවයේ අපි කම්කරු උපදේශන සභාවට දැනුවත් කරලා, ඊට පස්සේ රට පුරා සිටින සියලු වෘත්තීය සමිතිවලට ලිඛිත වාර්තා කරලා, ඒ වගේම පුවත්පත් මාර්ගයෙන් දැනුවත් කරලා, ගුවන් විදුලි මාර්ගයෙන්, රූපවාහිනී මාර්ගයෙන්, ඊමේල් පණිවිඩ මගින්, දුරකථනයෙන් ආරාධනා කරලා, එයාගේ අදහස් විමසලා වෘත්තීය සමිතිවලට විතරක් නෙවෙයි සියලුම දේශපාලන පක්ෂවලට, ඒ වගේම ප්‍රමාණික දැනුමක් තියෙන සියලුම දෙනාට ආරාධනා කරලා අපි මේ පිළිබඳව අදහස් විමසීමක් කළා. අපේ රටේ අලුත් ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ කෙසේද, අපේ අලුත් නීතිය, අපේ සේවා නියුක්ති නීතිය සකස් විය යුත්තේ කෙසේද කියන සම්බන්ධයෙන්, ඒ අනුව අපිට දහස් ගණන් මිනිසුන්ගෙන් යෝජනා අදහස් අපිට ආවා. ඒ වගේම වෘත්තීය සමිති, ඒ වගේම සේවා යෝජකයෝ, හාම්පුත්තු, විවිධ ආයතන අපිට තොරතුරු ලබා දුන්නා. අපිට මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රෙස් කොන්ෆරන්ස්, ඒ කියන්නේ පුවත්පත් සාකච්ඡා හරහා මේ පිළිබඳව සංවාදයක් ගොඩනගන්න බොහෝ දෙනෙක් අපිට උදව් වුණා. මොකද මේ සංවාදය හරහා තමයි අපිට තවදුරටත් අපිව ශක්තිමත් කරන්න, මෙහි අඩුපාඩු අපිට දැක ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ සියලු කරුණු කාරණා ඒක රාශී කරගෙන අපි දල කෙටුම්පත සකස් කරලා තියෙනවා. ඒ දල කෙටුම්පත අපිට පුළුවන්කම ලැබෙනවා අපේ කම්කරු උපදේශන සභාවෙන් ලබා දෙනු ලබන අදහස් යෝජනා සහ සංශෝධන වලින් පස්සේ. දින සති දෙකක කාලයක් එයාට අපි ලබා දීලා තියෙනවා මේ මාසේ 21 වෙනිදා දක්වා. එතනින් පස්සේ ඒ සංශෝධනත් අපි සැලකිල්ලට භාජනය කරලා, එතනින් පස්සේ අපි ඒ සංශෝධනත් සමග කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් අපි නීති කෙටුම්පත් අංශයටත්, ඉන් අනතුරුව අපි ලිග නීතිපති දෙපාර්තමේන්තුවටත් මේක යොමු කරලා පාර්ලිමේන්තුව කරා යොමු කරනවා. ඒ වගේම අධිකරණයේ හරහා කරුණු විමසන්නත් ඉඩකඩ අවස්ථාව ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදය හරහා ලබා දීලා, මෙච්චර දවස් සිදු කරපු පාරදුෂ ක්‍රමවේදයම ඉදිරියට මේ ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද මෙතනදී හැමෝගේම අදහස වුණේ, හැමෝගේම පරණ පුරුද්ද තිබුණේ යම් ලේඛනයක් ඉදිරිපත් කරලා අදහස් ඉදිරිපත් කිරීම. අපිට ලේඛනයක් තිබුණේ නැහැ, අපිට ඩ්‍රාෆ්ට් එකක් තිබුණේ නැහැ. දැන් තමයි අපේ මිනිස්සුන්ගේ අදහස්, වෘත්තීය සමිතිවල අදහස්, සේවකයන්ගේ අදහස්, හාම්පුතුන්ගේ අදහස්, සියලු අදහස් එකතු කරගෙන අපි අවසානයේදී මේ කෙටුම්පත සකස් කරලා තියෙන්නේ.